හොඳයි ආදරණීය දරුවනේ. ඉතින් අද මෙම පාඩම තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම කොටසක් වෙන ඍජු කථනය සහ වක්‍ර කථනය කියන කොටස. Direct and Indirect Speech කියන පාඩම තමයි අපි අද ඔබත් සමග බෙදා හදා ගන්නට යන්නේ. හොඳයි. එහෙමනම් අපි බලමු මේ Direct and Indirect Speech කියන්නේ මොකක්ද කියලා. If you want to say what other people said, thought or felt, we are able to use the direct and indirect speech. Otherwise, we can call it reported speech. එසේ නම් දරුවනේ direct and indirect speech කියලා කියන්නේ කෙනෙක් කියපු දෙයක් අපි තව එහෙම නැත්නම් හිතපු දෙයක් එහෙම නැත්නම් කෙනෙකුට දැනෙච්ච දෙයක් තවත් කෙනෙකුට වාර්තා කිරීමේ ක්‍රමය අපි හඳුන්වනවා direct සහ indirect speech කියලා. මේක ඇත්තටම ක්‍රම දෙකක්. ඍජු කථනය සහ වක්‍ර කථනය කියලා අපි හඳුන්වනවා. ඉතින් කෙනෙක් කියපු දෙයක් සහ එහෙම නැත්නම් කෙනෙක් හිතපු දෙයක් කෙනෙක්ට දැනෙච්ච දෙයක් එයා ප්‍රකාශ කරාට පස්සේ අපි ඒක තවත් කෙනෙකුට වාර්තා කිරීමේ ක්‍රමය වාර්තා කරන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තමයි මේ direct and indirect speech කියලා කියන්නේ. හොඳයි. මෙතනදී direct speech කියලා කියන්නේ ඇත්තටම යම්කිසි පුද්ගලයෙක් කරන ලද ප්‍රකාශය ඒ පුද්ගලයාගේම වචනවලින් කෙනෙකුට වාර්තා කරනවා නම් අපි ඒ ක්‍රමයට කියනවා direct speech කියලා. If we report people's exact words within inverted commas is called direct speech. ඇත්තටම මේ කෙනා කිව්වේ මොකද්ද කියන දේ අපි වාර්තා කරන්නේ inverted commas. එහෙම නැත්නම් අපි කියනවා පෙරලිකමා කියලා. මෙන්න මේ පෙරලිකමා තුළ තමයි අදාළ පුද්ගලයා කරන ලද ප්‍රකාශය වාර්තා කරන්නේ. ඒකෙදි අපි උදාහරණයක් බලුවොත් අපිට පුළුවන් පාවිච්චි කරන්න කමල් කියන පුද්ගලයා කියනවා මම මෙහෙ කියලා. එතකොට අපි ඒක කියනවා කමල් Z inverted commas ඇතුළේ අපි දානවා I am here. Indirect speech කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් කරන ලද ප්‍රකාශය එම පුද්ගලයාගේම වචනවලින් තොරව. ඒ කියන්නේ එයා කිව්වනම් අපි කලින් උදාහරණයෙන් බැලුවොත් කමල් කිව්වා මම මෙහෙ. එතකොට එයාගේම වචනවලින් නැතුව අපි වාර්තා කරනවා නම් කමල් කිව්වා මෙන්න මෙහෙම ඔහු එතන බව අනේ ඒ විදිහට අදහස ප්‍රකාශ කරනවා නම් අපි ඒකට කියනවා වක්‍ර කථනය කියලා. එහෙම නැත්නම් indirect speech කියලා. If you want to report something people without people's exact word අදාළ පුද්ගලයාගේ වචනවලින් තොරව යමක් වාර්තා කරනවා නම් without inverted commas උද්ධృత පාඨ එහෙම නැත්නම් පෙරලිකමා වලින්ද තොරව using the clause මොකක්ද අපි පාවිච්චි කරන විශේෂ පදය that is called indirect speech. එතකොට that කියන වචනයත් පාවිච්චි කරමින් කෙනෙක් කරන ලද ප්‍රකාශයක් ඒ පුද්ගලයාගේම වචන වලින් තොරව තවත් පුද්ගලයෙකුට වාර්තා කිරීමේ ක්‍රමය අපි කියනවා indirect speech. එහෙම නැත්නම් වක්‍ර කථනය කියලා. හොඳයි දරුවනේ. ඉතින් විභාගයේදී ඔබට ලැබෙන්නේ මේ ඍජු කථනයෙන් තියෙන අදහසක් direct speech වලින් තියෙන අදහසක් වක්‍ර කථනයට පරිවර්තනය කරන්න. ඉතින් අපි බලමු මොනවද මේකෙදි වෙන වෙනස්කම්. The following changes are made when we turn from direct to indirect speech. මෙන්න මේ පහත වෙනස්කම් සිද්ධ වෙනවා අපි යම්කිසි වාක්‍යයක් ඍජු කථනයෙන් වක්‍ර කථනයට හරවන විට. පළවෙනි වෙනස්කම තමයි inverted commas are removed. එහෙම නැත්නම් අපි direct speech වල තිබිච්ච උද්ෘත කමා එහෙම නැත්නම් පෙරලි කමා ඉවත් කළ යුතුයි. දෙවන වෙනස්කම තමයි the clause begins with that කියන වචනය පාවිච්චි වෙන ආකාරයට වාක්‍ය ආරම්භ විය යුතුයි. තෙවැනි වෙනස්කම තමයි tenses change. එහෙම නැත්නම් ඔබ දන්නවා වාක්‍යයක් නිර්මාණය වීමේදී ඉංග්‍රීසි භාෂාවේ කාල 12කට අනුකූලව වාක්‍ය නිර්මාණය වෙනවා. Present tense, past tense, future tense, present continuous, past continuous, future continuous, present perfect, past perfect, future perfect, present perfect continuous, past perfect continuous, future perfect continuous. මෙන්න මේ කියන tense එක direct වාක්‍ය තියෙනවට වඩා indirect වාක්‍යෙදි වෙනස් වෙනවා. ඒ කියන්නේ ඍජු කථන වාක්‍ය වැකියට වඩා වක්‍ර කථන වාක්‍යයේ මේ කියන කාලය කාල ભેදය වෙනස් වීමකට භාජනය වෙනවා. ඉතින් මේ කියන සියලු වෙනස්කම් අපි ඉදිරියේදී කතා කරනවා. ඒ නිසා අවධානයෙන් මෙම වීඩියෝ දර්ශනයේ නරඹන්න. කොහොමද මේ tenses එහෙම නැත්නම් මේ කියන වාක්‍ය රටාව කාල ભેදය කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි ඉදිරියේදී බලමු.
කාලභේදය විතරක් නෙවෙයි ප්‍රෝනවුන්ස් සර්වනාම පද එකැන IVU හිෂීද්දය වගේ වචන ටයිම්වර්ඩ්ස් කාලය පිළිබඳ හඟවන වචන ඒවගේම පොයින්ටවර්ඩ්ස් ඒවගේම යම් කිසි දෙයක් දැක්වන්න හිය කියලුවොත් හිය කියන මෙහි නමුත් ඒක මෙහි කියන්නේ දැක්වීමේ පදයක් පොයින්ටවර්ඩ් එකක් ඉතින් මෙන්න මේ විදියට තියෙන පොයින්ටවර්ඩ්ස් පවා සියල්ල වෙනස් වීමකට භාජනය වෙනවා ඉතින් මෙන්න මේ වෙනස්කම් ටික සිද්ධ වෙනවා යම් කිසි වාක්‍යයක් ඍජු කථනයෙන් වක්‍ර කථනයට හැරවෙන විට හොඳයි අපි බලමු උදාහරණයක් පළමු උදාහරණේ තියෙනවා කමල් සෙඩ් I am here කමල් කිව්වා මම මෙහි කියලා ඉතින් මේ වාක්‍ය ඍජු කථනයෙන් වක්‍ර කථනයට හැරවෙන විට වෙන පළමු වෙනස්කම තමයි ඔබට වීඩියෝ දර්ශනය අවස්ථා කීපයකදී දරබන්න පුළුවන් පළවෙනියට තියෙන කමල් සෙඩ් කියන එක ඒ ආකාරයෙන්ම ලියවෙනවා සහ අනතුරුව ඔබට පේනවා මේ තියෙන inverted commas අයින් වෙලා ඒ වෙනුවට that කියන විශේෂිත පදේ ආදේශ කරන්න සිද්ධ වෙනවා සහ ඉන් අනතුරුව තමයි මේ inverted commas ඇතුලේ තිබිච්ච එහෙම නැත්නම් මේ I am here කියන වැකිය මේ inverted commas ඇතුලේ තියෙන වාක්‍ය සුදුසු අපි හේත සඳහන් කළ කාල භේදය සර්වනාම වෙනස් වීම දැක්වීමේ පද සහ සර්ව ආදී පදවල වෙනස් වීම අනුව අපි මේ වාක්‍ය ඩිරෙක්ට් ස්පීච් වලින් ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට හැරවීම සිද්ධ කරන්නට ඕනේ. ඉතින් මේකේ I කියන වචනේ ඊට පස්සේ he කියන විදියට වෙනස් වුණා. මොකද කමල් කිව්වා කියලා අපි මේක තවත් කෙනෙකුට තමයි මේ වාර්තා කරන්නේ. ඒ නිසා කමල් කිව්වා මෙන්න මෙහෙම ඔහු එතන හිටි බව. ඒ නිසා am කියන්නේ present tense වචනයක්. ඒ කියන්නේ වර්තමාන කාල අදහසක් present verb එකක්. present be verb එකක්. ඉතින් මේක අතීත බීවර් බෙහෙකට හැරවීම සිද්ධ වෙනවා එනේ අනුව am was බවට පරිවර්තනය වෙනවා සහ here කියන්නේ දැක්වීමේ පදයක් පොයින්ට් වර්ඩ් එකක් ඒක there එහෙ බවට පරිවර්තනය වෙනවා ඉතින් මෙන්න මේ විදියට තමයි ඩිරෙක්ට් වාක්‍යයක් ඉන්ඩිරෙක්ට් වලට පරිවර්තනය වීමේදී සිද්ධ වෙන්නේ කොහොමද මෙන්න මේ වෙනස්කම් වලට අනුව පරිවර්තනය කරගන්නේ කියන එක අපි බලුවේ දැන් ඔබට ගැටලුවක් තියෙනවා මේ කියන වාක්‍යයක් පළවෙනි පියවර ලේසි කමල් සෙඩ් දැට් කියන ආදේශය අපි ගත්තා. එතකොට කමල් සෙඩ් කියන එකට ඒකේ විදියටම අපි ආදේශය ගත්තා. සහ ඊට පස්සේ දැට් කියන එක ගත්තා. ඊට පස්සේ තියෙන වෙනස්කම මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ තිබිච්ච වාක්‍ය කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන අවස්ථාවේදී තමයි අපි හිත සඳහන් කළ වෙනස් වීම කාල ભેදය සර්වනාම කාලවාචී පද සහ දැක්වීමේ පද කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඉගෙන ගන්නට ඕනේ. මේකට විශේෂිත නීති රීති කිහිපයක් තියෙනවා. අපි දැන් ඒ නීති රීති මොනවද කියන එක අධ්‍යයනය කරමු. පළවෙනි එක තමයි මේ tenses changes. ඔබට මේ වගුවෙන් බොහොම සරලව ඉගෙන ගන්නට පුළුවන්. ඔබට පේනවා present tense එක. එහෙම නැත්නම් අපි present affirmative කියලා දක්වලා තියෙනවා. ඒකට අදාළ කොටුව තුලින් ඊතලයක් ගිහින් තියෙනවා ඊතල දෙකක් am missa කියන එකෙන් was were වලටත් එහෙම නැත්නම් මේ past affirmative කියන එකටත් ඒ අනුව පළවෙනි වෙනස තමයි present tense වලින් තියෙන එකක් past tense වලට හුවමාරු වීම ඒක තමයි නීතිය ඒ අනුව වෙනස් වෙන්නේ am missa කියලා තියෙනවා නම් අදාළ වැකියේ ඒක was were බවට පරිවර්තනය වෙනවා ඒ වගේම present verb එකක් වර්තමාන ක්‍රියාවක් තිබුණොතින් ඒක අතීත ක්‍රියාවක් බවට පරිවර්තනය කිරීමක් කරන්නට ඕනේ. මේක තමයි පළවෙනි tenses change එක present tense වලින් past tense වලට හුවමාරු වෙන්න ඕනේ. දෙවන tense change එක තමයි present continuous වලින් තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන් subject එකත් එක්ක am missa ing verb එකක් තමයි තියෙන්නේ. එහිදී වෙනස් වීම සිද්ධ වෙන්නේ මේ am missa කියන එක past continuous වලට හැරවීමේදී was verb බවට වෙනස් වීම. ඔබට කහපැහැති highlight කරපු වචන වලින් මේක ඔබට අවබෝධ කරගන්නට පුළුවන් am missa කියලා තියෙන එක was verb බවට වෙනස් වුණා කලිනුත් අපි ඉගෙන ගත්ත මේකම present එකෙන් past එකට පරිවර්තනය වීමේදී සහ present continuous past continuous වලට පරිවර්තනය වීමේදී වෙන්නේ මේ am missa තිබුණොත් was verb බවට වෙනස් වීම කියන දේ ing ක්‍රියාවේ විදියටම අපි තියා ගන්නවා සහ ඊළඟට ඔබට පේනවා present perfect වලින් තිබුණොත් present perfect කියන්නේ දරුවනේ has have එක past participle verb එකක් තියෙන වාක්‍යයක් උදාහරණයක් ඔබට පේනවා present perfect යටතේ තියෙන කොටුව තුල has have එක gone වගේ ස්වරූපයක් තිබුණොත් ඒක පරිවර්තනය වෙන්නේ past perfect වලට ඒ කියන්නේ had has have තියෙන දෙකෙන් ඕනම එකක් අපි had බවට පරිවර්තනය කරනවා ක්‍රියාවේ වෙනසක් සිදු නොකොට ඒ අනුව has have had බවට වෙනස් වීමක් වෙනවා අනතුරුව present perfect continuous tense එක past perfect continuous tense වලට හුවමාරු වෙනවා ඒ අනුව has have තිබුණොත් එතනත් had බවට පරිවර්තනයක් වෙනවා ඔබට පේනවා has have been going කියලා තමයි sentence එක එන්නේ ඒ අනුව has have been going කියලා ආදේශයක් වාක්‍ය වෙනස් වීමකට භාජනය වෙනවා had been going ආකාරයට
ඔබට පේනවා අනාගත කාලයත් එක්ක මේ ඩිරෙක් වලින් ඉන්ඩිරෙක් වලට පරිවර්තනය වීමේදී නීති කිසිවක් භාවිතයට ගැනෙන්නේ නැහැ. ඒ අනුව ඔබට පැහැදිලිව දකින්න පුළුවන් මේ කියන ෆියුචර් ටෙන්ස් එකත් එක්ක කිසිම ඩිරෙක් ඉන්ඩිරෙක් සම්බන්ධතාවයක් නොමැති බව. ඉතින් මේක තමයි ටෙන්සස් චේන්ජ් එක. සරලවම කියනෝ නම් මේ කාලය වෙනස් වීම ඉදි වෙන්නේ ඇම්මිසා වෝස් වර්බ් වලට පරිවර්තනය, ප්‍රසන්ට් වර්බ් එක පාස්ට් වර්බ් එකට පරිවර්තනය, හැස් හැව් හැඩ් වලට පරිවර්තනය කියන වෙනස්කම් කිහිපයක් එක්කම ඔබට පේනවා පැත්තෙන් ඊතල දාලා තියෙනවා. පාස්ට් ටෙන්ස් එකෙන් තිබුණොත් පාස්ට් affirmative එකෙන් එකක් තිබුණොත් ඒක ඊට පහළ ඔබට පේනවා past perfect කියන tense එකට හුවමාරු වෙලා තියෙන ආකාරය. ඒ අනුව එතනදි වෙන්නේ was were කියලා තිබුණොත් යම් අවස්ථාවකදී ඒක had බවට මාරු වීම සහ past verb එකක් තිබුණොත් එහෙම ඒකත් එක්ක past perfect කියන ආකාරය. එහෙම නැත්නම් had භාවිතයත් එක්ක past participle ක්‍රියාවක් භාවිතා වෙන ආකාරයට හුවමාරු වීම. සහ min අනතුරුව ඔබට දැකගයි කියන්නේ was were යම් කිසි වාක්‍යයක තිබුණොත් ඒක අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා had been බවට. සහ ඊළඟට ඔබට පේනවා past continuous එකක් past continuous tense එකක් තිබුණොත් එහෙම was were එක ing ස්වරූපයක් ඔබට පේනවා ඊට පහළ past perfect continuous වලට හුවමාරු වෙලා තියෙන ආකාරය. ඒ අනුව had කියන එකම තමයි was were භාවිතයෙන් had කියන එක භාවිතා වෙනවා. හැඩ් එක b double e n been ආදේශයෙන් පස්සේ ing verb එක භාවිතා වෙනවා. යන ඔබට පේනවා past tense එකෙන් තියෙන එකක් past perfect වලටත් එසේම past continuous වලින් තියෙන එකක් past perfect continuous වලටත් හුවමාරු වෙන ආකාරය. ඊළඟ වෙනස් වීම තමයි pronouns changes කියලා කියන්නේ. මේ pronouns changes වලදී ඔබට දැක ගන්න පුළුවන් මේකේ I කියන වචනය තිබුණොත් I කියන එක he or she බවට වෙනස් වීමක් සිද්ධ වෙනවා. මොකද මම කියලා අදහස් කරවොත් ඒක අපිට ඔහු හෝ ඇය ආදී විදිහට වෙනස් කරන්න වෙනවා. ඒ වගේම we කියන එක they බවට වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම I කියන එක ඒ වගේම you කියන එක you කියන වාක්‍ය you කියන වචනය ආවොත් ඒ you කියන එක ඔබ අදහස් ඔබ කියලා තමයි අදහස ගොඩ නැගෙන්නේ. ඉතින් මේ you කියන එක අපි එහෙම නැත්තම් මම කියන ආකාරයට වෙනස් වීමක් සිද්ධ වෙනවා. මොකද අපි යම් කිසි අවස්ථාවක ගත්තොත් ගුරුවරයා උදාහරණයක් විදියට ගුරුවරයා කියන ඔබ එළියට යන්න. එතකොට මම්ට නම් මේ ගුරුවරයා මේක කිව්වේ මම කියන්නේ ඒක තව කෙනෙකුට ගිහිල්ලා ගුරුවරයා මට කිව්වා එළියට යන්න කියලා. එතකොට මේකෙදි ගුරුවරයා කියන්නේ ඔබ එළියට යන්න කියලා. නමුත් අපි ඒක වාර්තා කරනේදී වෙන්නේ ගුරුවරයා කිව්වා මට එළියට යන්න කියලා වෙනස් වෙනවා. ඉතින් එතකොට you කියන එක i බවට වෙනස් වෙන ආකාරය ඔබට පැහැදිලියි. එතන පිරිස වැඩි වුණා නම් යහළුවෝ කීප දෙනෙකුටත් එක්ක සහ ඔබට කිව්වා නම් එතකොට ගුරුවරයා කිව්වා අපට එළියට යන්න. ඒ විදිහට තමයි එතන හුවමාරුව සිද්ධ වෙන්නේ. ඒ වගේම you කියන එක සමහර අවස්ථාවලදී he she බවටත් පරිවර්තනය වෙන්න පුළුවන්. මොකද මම අහගෙන ඉන්නවා මගේ සහෝදරියට ගුරුවරයා කියනවා සහෝදරියට ඔබ පන්තියෙන් එළියට යන්න. එතකොට මම අහගෙන ඉන්නේ මම තමයි වාර්තා කිරීම කරන්නේ. එතකොට මම කියනවා ටීචර් Z ගුරුවරයා කිව්වා මගේ සහෝදරියට එළියට යන්න කියලා. එතකොට සහෝදරිය ඇයට එළියට යන්න කිව්ව විදියට තමයි වෙනස් වෙන්නේ. යනුව she කියන ආදේශය එනවා. එතන ඉන්න පිරිමි කෙනෙක් නම් සහෝදරයා නම් he කියලා ආදේශය වෙනවා. ඉතින් මේ විදිහ උදාහරණවලදී ඔබට පැහැදිලි වෙනවා you කියන එක he සහ she බවට වෙනස් වීමක් සිද්ධ වෙනවා කියලා. යනවා i කියන එක he සහ she බවටත් we කියන එක they බවටත් you කියන එක i we he she කියන ආකාර හතරටමත් අවස්ථානුරූපීව වෙනස් වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහටමයි ඔබට පේනවා subject pronoun ඒ විදිහට වෙනස් වෙද්දී object pronoun ඊට පස්සේ possessive adjective possessive pronoun සහ reflexive adjectives කියන reflexive pronouns කියන මේ සර්වනාම පද වර්ග පහ එකම ආකාරයකට අදාළ තමන්ගේ වර්ගයට අයිති වචනවලට වෙනස් වෙනවා. I කියන එක he she වෙද්දි me කියන එක him or her බවට වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට ඔබට පැහැදිලිව දැක ගන්නට පුළුවන් මේ කියන සර්වනාම පද කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන දේ. මේ ළඟට time word changes ටික අපිට බලන්න පුළුවන්. ඒ අනුව ඔබට පේනවා පැහැදිලිව මේ time words කොහොමද වෙනස් වෙන්නේ කියන එක. Yesterday කියන එක previous day, tomorrow කියන එක following day, එහෙම නැත්නම් the day after විදිහට last කියන එකත් එක last week, last monday, last year ආදී වශයෙන් આવොත් previous week, previous monday, previous year කී විදිහට වෙනස් වෙනවා. ඒ වගේම next කියන එක આવොත් next week, next monday, next year කියලා ඒක වෙනස් වෙනවා. Following week, following monday, following year කියලා. Now කිව්වොත් then වෙනවා. Today කිව්වොත් that day වෙනවා. Ago කිව්වොත් before වෙනවා.
this week, this Monday, this morning ආදි වශයෙන් යෙදීමක් තිබුණොත් ඒක that week, that Monday, that morning ආදි වශයෙන් වෙනස් වෙනවා. මේක සරලවම භාවිතා කරනවා නම් අපිට සරලව පැහැදිලි කිරීමක් ගන්න පුළුවන්. මෙන්න මේ පහත දැක්වෙන ආකාරයට ඇත්තටම මෙතනදී මේ මොහොත now කියන එක then බවට වෙනස් වෙනවා. මේ මොහොතට කලින් සිද්ධ වෙන ඕනෑම දෙයක් වෙනුවෙන් අපි පාවිච්චි කරන previous කියන වචනේ. එයනවා අපිට පුළුවන් අපි කිව්වොත් එහෙම yesterday නම් yesterday කියන්නේ මේ මොහොතට කලින් දෙයක්. එයනවා අපි කියනවා previous day. අපි කිව්වොත් එහෙම last week කියලා last week කියන්නේ ගිය සතිය. එතකොට මේ මොහොතට කලින් මොහොතක් අපි පාවිච්චි කරනවා previous week. එයනවා මේ මොහොතට කලින් වෙන දේවල් එක්ක previous කියන වචනෙත් මේ මොහොතට පසුව වෙන දේවල් එක්ක following කියන වචනෙත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එයනවා tomorrow කියන්නේ හෙට මේ මොහොතට පස්සේ එයනවා අපි කියනවා following day කියලා. අපි කියවොත් next week කියලා next week කියන්නේ ඊළඟ සතිය. එතකොට මේ මොහොතට පස්සේ වෙලාවක් ඒ අනුව අපි කියනවා following week කියලා. ඉතින් මෙන්න මේ විදිහට සරලව මේක මතක තියාගැනීමේ හැකියාවත් බොහොම ලේසියෙන් පවතිනවා. මේ ළඟ වෙනස් වීම තමයි model verb changes කියලා කියන්නේ. ඉතින් model verbs යටතේ අපිට පේනවා පැහැදිලිවම can could කියන විදිහටත් will would කියන විදිහටත් may might කියන විදිහටත් shall should කියන විදිහටත් වෙනස් වෙනවා. ඒ වගේම pointer word changes යටතේ දැක්වීමේ පද this that these those here there and now then and yet then ආදී වශයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. හොඳයි මේ නීති රීති වලට අනුව වාක්‍යයක් පරිවර්තනය වීමේදී මේ නීති වලට පටහැනිව යන අවස්ථා කිහිපයක් අපට භාෂාව තුළ දකින්න පුළුවන්. පළවෙනි එක තමයි Special behaviors at the Pikata Karamu. The verb form remains the same in the following cases. Pahata Vastavaradi Animaring Adala Kriyapade Elesama Pavatwaganimak Siddhavenava. Edamai, if the reporting verb is in the present tense. Obata Pena Paridi May Varta me Kriyava. Obata Pena Api Metekwila Katakare Chalani Z. Emanathan teacher Z. Adiyo Sheng and Vakya. ඉතින් මෙතනදී ඔබට පැහැදිලිව පේනවා චලනි says s a y s says කියලා තියෙන්නේ මොකද මේක present tense මේක වර්තමාන කාලයෙන් තියෙනවා නම් ඉදිරි වැකියේ කාලය අපි වෙනස් කරන්නේ නැහැ ක්‍රියාව වෙනස් කරන්නේ නැහැ ක්‍රියාව එලෙසම පවත්වා ගන්නවා ඔබට උදාහරණයක් දකින්න පුළුවන් චලනි says that she will never go to work ඔබට පේනවා will never go කියන්නේ ක්‍රියාව මෙහිෙහි කිසිම වෙනසක් සිදු නොකොට අපි පාවිච්චි කරනවා නමුත් සර්වනාම පද සහ දැක්වීමේ පද ආදී අනෙක් වචන පමණක් අපි වෙනස් කිරීම සිදු කරනවා ක්‍රියාව එලෙසම පවත්වා ගත යුතුයි මේ ළඟ භාවිතය තමයි when we report something that is still true තවමත් සත්‍ය ලෙස පවතින යමක් තියෙනවා නම් ඒ තවමත් සත්‍ය ලෙස පවතින යමක් ප්‍රකාශ කිරීමේදී අපි පාවිච්චි කරන්නේ එකම ක්‍රියා ස්වරූපේ ඔබට පේනවා the teacher said ගුරුවරයා කිව්වා Asia is the biggest continent ආසියාව තමයි ලොකුම මහද්වීපය වෙන්නේ ඉතින් මේක තවමත් නොවෙනස්ව පවතින යමක් ඒ නිසා අපිට පාවිච්චි කරන්න වෙනවා මේ තියෙන ක්‍රියාව මේ විදියටම ඉතින් අපි අනිත් සියල්ල මේ විදියටම පිළිපදින අතරේ ක්‍රියා ස්වරූපය විතරක් වෙනස් නොකොට භාවිතා කරනවා the teacher said that Asia is the biggest continent කියලා වාක්‍ය අපි වාර්තාමය කතණෙන් ඉදිරිපත් කරනවා අනෙක් විශේෂම නීතිය තමයි special behavior with question ප්‍රශ්නයක් අහනකොට කොහොමද මේ කියන වාක්‍ය direct වලින් indirect වලට පරිවර්තනය වෙන්නේ කියන එක in questions with question in questions with question word ඔබ දන්නවා ප්‍රශ්නවාචී පදයක් සමග තියෙන වාක්‍යයක් නම් උදාහරණයක් විදිහට where why what when how ආදී ප්‍රශ්නවාචී පදයක් සමග අදාළ ප්‍රශ්නය ගොඩනැගිලා තියෙනවා නම් අපි මේකෙදි පුරුදු විදියට අපි ඉගෙනගෙන තියෙන විදියට pronouns changes ඒ වගේම ඒ ඉගෙනගත කාල වාචී පද ඒ වගේම දැක්වීමේ පද ආදී සියල්ල වෙනස් කරනවා නමුත් මතක තබා ගත යුතු විශේෂම දේ තමයි මේ වෙනස් කිරීමෙන් පස්සේ අපි ප්‍රශ්නවාචී පදයට පසුව තියෙන වාක්‍ය කොටස සාමාන්‍ය වාක්‍යක ආකාරයෙන් ලිවිය යුතුයි ඒක ප්‍රශ්නයක් ආකාරයෙන් තියෙන බෑ බලන්න හොඳින් The teacher asks me, Guruvaraya magen ehuwa, ana tiyena wakya, where do you live? Kohed oba jeevath wenne? Etokota obata pahediliwa peenawa, where do you live? Where kiyanne prashnawachi padayak tiyena prashnayak. E nisa api karanne, the teacher asks me, Guruvaraya ehuwa magen, warahanin inverted commas walin pitata kotase e vidiyatama liyala. Api ilangata karanne, where kiyana wacchane e vidiyatama liyenawa. Metanadi do you live kiyana eka
ප්‍රශ්නයක් ආකාරයට තියෙන්නේ. මේක ප්‍රසන්ට් ක්වෙස්චන් එකක්. ඒ නිසා මේක සාමාන්‍ය ආකාරයෙන් ප්‍රසන්ට් නම් අපි ඉගෙන ගත්තා ප්‍රසන්ට් ටෙන්ස් වලින් තියෙන එකක් පාස්ට් ටෙන්ස් වලට හැරෙන්න ඕනේ. මෙතනදී අපි කරන්නේ නමුත් සාමාන්‍ය විදියට නම් did I lived did I live විදියට ආදේශ වෙන්න ඕනේ වචනය. අපි මේ ප්‍රශ්නවාචී ස්වරූපයෙන් වාක්‍යක ස්වරූපයට පරිවර්තනය කරනවා. එතනදී වෙන්නේ did I live කියන එක I lived එහෙම නැත්නම් did ඉවත් වෙලා I lived මම ජීවත් වුණා කියන ආකාරයට වාක්‍යක ආකාරයට පරිවර්තනය කරනවා. ඒ අනුව එවැනි ප්‍රශ්නයක් අපි ඍජු කථනයෙන් වක්‍ර කථනයට හරවන්නේ the teacher asks me where I lived. ඔබට තවත් උදාහරණයක් දකින්න පුළුවන් mother asks Nimal what were you doing ඔබ මොකද කරමින් හිටියේ. ඒ අනුව මෙතනදී අහනවා මෙතනදී වාක්‍ය direct speech වලින් indirect වලට පරිවර්තනයේදී අපි වාක්‍ය ගොඩනගනවා mother asks Nimal what he had been doing. එහෙම නැත්නම් අපිට පේනවා මෙතන past continuous වලින් තියෙන ප්‍රශ්නය අපි ඉගෙන ගත්ත past continuous වලින් ගොඩ නැගෙන වාක්‍යයක් මොන විදියටද පරිවර්තනය වෙන්නේ කියන එක ඔබට මතක ඇති tenses changes past continuous වලින් තියෙන වාක්‍යයක් පරිවර්තනයේදී වෙන්නේ past continuous වලින් තියෙන එකක් පරිවර්තනයේදී past perfect continuous වලට අදාළ වාක්‍ය ගොඩනගෙන්න ඕනේ. එතකොට past perfect continuous වල වාක්‍ය ගොඩනගන ක්‍රමය තමයි subject එක had ඊට පස්සේ been සහ ඊට පසු ing verb එකක් භාවිතා වීම. ඔබට පේනවා මෙතනදී ඒක වෙලා තියෙන ආකාරය. Mother asks Nimal what he had been doing කියලා. මේ ආකාරයට වාක්‍ය වෙනස් කිරීමකට භාජනය කරනවා. ප්‍රශ්නවාචී පදයක් නොමැති අවස්ථාවලදී ඔබට බලන්න පුළුවන් පහත ආකාරයට when there's no question word we put if or whether in the reported speech අපි අනිවාර්යෙන් කළ යුතු දේ තමයි මේ කියන ප්‍රශ්නයක් ප්‍රශ්නවාචී පදයකින් තොරනම් that වෙනුවට if hari whether hari ආදේශ කරලා තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. ඒ නිර්මාණය නම් කලින් විදියමයි මේ ප්‍රශ්නය ප්‍රශ්නවාචී ස්වරූපයෙන් නැතුව සාමාන්‍ය වාක්‍යක ස්වරූපයට ගොඩනැගිය යුතුයි. ඉතින් මෙතනදී ඔබට පැහැදිලිව පේනවා my friend asks me මගේ යාළුවා ඇහුවා මගෙන් my friend asks me do you like chocolate ඔයා චොක්ලට් වලට කැමතිද මේකෙදී අපි ගොඩනගන වාක්‍ය my friend asks me whether I like chocolate මම චොක්ලට් වලට කැමතින් ඉන්දියා කියන ආකාරයට එහෙම නැත්නම් ප්‍රසන්ට් වලින් past වලට sentence එක හුවමාරු කරලා ඒක affirmative ස්වරූපෙන් අපි ගොඩනැගීම සිද්ධ කරනවා දෙවෙනි උදාහරණය චාමලි asks can I see the video මේකදී ඔබට පේනවා ප්‍රශ්නවාචී පදයක් නැහැ. ඒ නිසා අපි ආදේශ කරනවා whether hari if hari. ඒ නිසා Chamali asks if she should she could can කියන එක could බවට වෙනස් වෙනවා. see could වලට පසුව ක්‍රියාවක් ක්‍රියාමූලයමයි the video. ඒ අනුව Chamali asks if she could see the video විදියට තමයි මේ වාක්‍ය ගොඩනැගීම සිද්ධ වෙන්නේ. Special behavior with commands. මේකෙදී ඔබට පැහැදිලි වෙනවා විධානයන් සමග කොහොමද හැසිරෙන්නේ කියන දේ අපි කතා කරමු. In request or commands. මේක request to තයිති වෙන්න පුළුවන්. Request or commands ඉල්ලීමක් හෝ විධානයකදී නම් we use a word of command. අපි අනදීමේ වචනයක් පාවිච්චි කරනවා. Like, told, ordered, asked, request, warned විදිය වචනයක්. මෙවැනි මේ වචන පහෙන් වර්ග පහෙන් ඔබට කැමති එකක් භාවිතා කිරීමේ නිදහස තියෙනවා. And after the name we use ඒ අදාළ නාමයට පස්සේ අපි පාවිච්චි කරනවා to කියන එක to වලට පස්සේ භාවිතා වෙන්නේ infinitive ක්‍රියාවක් බලන උදාහරණය teacher told me ගුරුවරයා කිව්වා මට close the door දොර වහන්න මේකෙදි සාමාන්‍ය විදියට teacher told me ඒ විදියටම ලියවෙනවා inverted comma sign වෙනවා නමුත් that ආදේශයක් සිද්ධ වෙන්නේ නැහැ මේකෙදි told me තියෙන නිසා අපිට told ordered asked request warned කියලා පාවිච්චි අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා The teacher told me to close the door කියලා sentence එක ගොඩනැගීම සිද්ධ වෙනවා. බලන්න දෙවෙනි උදාහරණය. She said, "Amali, do that." ඇය කිව්වා "Amali, එක කරන්න." මේකෙදී ඔබට පැහැදිලිව පේනවා she said තියෙන්නේ. said අයින් වෙලා අපිට සිද්ධ වෙනවා ආදේශ කරන්න told, ordered, asked, requested, warned ආදී පදයක්. ඒ නිසා she requested නමට පස්සේ Amali කියන නාමයට පස්සේ අපි to ආදේශ කළා sentence එකේ විදිහටම ලියනවා. She requested Amali to do that. ඇය ඉල්ලීමක් කළා අමාලිට එය කරන ලෙස. ඉතින් මෙන්න මේ විදියට තමයි විශේෂයෙන් විධාන සහ ඉල්ලීම් සමග හැසිරීම සිද්ධ වෙන්නේ.
මීළඟට අපිට දැක ගන්න පුළුවන් special behavior with negative commands. නැතැනාර්ථ විධානයන එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක කලින් වගේමයි. Negative command එකකදී විශේෂයෙන් ආදේශ වෙන වචනය බවට පත් වෙන්නේ not කියන එක. අපි to ආදේශය කරා කලින් ඒ to වෙනුවට මෙතනදී අපි not to ආදේශය සිද්ධ කරනවා. We use not to for reported speech. ඒ අනුව උදාහරණය බලන්න පුළුවන් man said මනුස්සයා කියනවා please don't touch the flowers. කරුණාකර මල් අල්ලන්න එපා. මේකෙදි man requested මනුස්සයා ඉල්ලුවා. මේක විධානයක් නිසා අපිට said වෙනුවට requested ආදේශ කරනවා. man requested to කියන එක වෙනුවට not to තමයි ආදේශ වෙන්නේ. man requested මේ මනුස්සයා ඉල්ලුවා not to touch the flowers. මල් අල්ලන්නට එපා කියලා මේ මනුස්සයා ඉල්ලීමක් කරා. එහෙම නැත්නම් man requested please not to touch the flowers ආදී වශයෙන් අපිට මේ උදාහරණය ගොඩනගා ගන්න පුළුවන්. මේවා තමයි special behaviors බවට පත් වෙන්නේ මේ කියන direct සහ indirect වාක්‍ය රටාවල. හොඳයි. ඒ අනුව ඔබට පැහැදිලි කොහොමද ඍජු කථන වැකියක් වක්‍ර කථනයට හරවන්නේ කියන එක. ඒ අනුව ඔබ විශේෂයෙන්ම අපි කතා කරන ලද නීති රීති මතකයේ රඳවාගත යුතුමයි. එසේත් නැතිනම් ඔබට පහසු වෙන ආකාරයට කෙටි සටහනක් ෂෝට් නෝට් එකක් හදාගෙන මේ කියන ක්‍රම කීපය ඔබට මතක තබා ගැනීම අනිවාර්ය කාරණාවක්. සා මේකෙදී ස්පෙෂල් බිහේවියර්ස් අපි මේ නීති වලට පටහැනි වෙන අවස්ථා කීපයක් කතා කරා. ඉතින් මේ අවස්ථාත් මතක තබා ගැනීම අනිවාර්ය කාරණාවක්. මේක මේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ බොහොම ගැඹුරින් කතා කරන එහෙම නැත්නම් නමුත් සරල වුණත් බොහෝ දරුවන් මේක බොහොම අමාරු විදියට තමයි තමන් වටහාගෙන තියෙන්නේ. ඉතින් එසේ නොමැතිව මේක බොහොම සරලව තේරුම් අරගෙන ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයේ දෙන ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පුළුවන්කම ඔබ ඒ හැකියාව දක්ෂතාවය කුසලතාවය ඔබ නිර්මාණය කරගත යුතුයි. ඉතින් මීළඟ වීඩියෝ දර්ශනය තුළින් අපි මෙවැනි ඍජු කථන වක්‍ර කථන වැකි කිහිපයක් කොහොමද පරිවර්තනය කරන්නේ කියන එක ඍජු කථනෙන් වක්‍ර කථනයට කොහොමද පරිවර්තනය කරන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. ඉතින් ඔබට සුබ දවසක්. Have a nice day, children.